कोटित महारा तन्महान से किसी पत ने मिगदाए वैद हितिया ये इन कोट किसी पत ने मिगदाए तमय शरीर महारा तन्महान से कोटित महारा तन्महान से वैद हितिये ये काले इतिं हवस विवेकिं इन विलावेदी කොට්ටිත මහරහතන් වහන්සේ සරිත් මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. එවත්නි සාරිපුත්තේනි සිල්වත් මහණු විසින් කවර දහම් දහමක් නුවණින් මෙනෙහි කළ යුතුද? කොට්ටිත මහරහතන් වහන්සේ සරිත් මහරහතන් වහන්සේගෙන් අහනවා සිල්වත් භික්ෂුව විසින් කුමන ධර්මයක් නුවණින් මෙනෙහිකට යුතුයද කියලා. ඒ වෙලාවේදී ශරීර මහ රහතන් වහන්සේ දේශනා කරන අවත්නි කුටිතේනි සිල්වත් මහණුසි මේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් මුලක් වශයෙන් පීඩාවක් වශයෙන් ආබාධයක් වශයෙන් අනුන් අයද්දයක් වශයෙන් වෙනසින් වෙන දෙයක් වශයෙන් शून्य वशें अनात्म वशें नुवनी मिने कटयुत तकोटे खवर पंच उपादान स्कंदे अद्दे मे रूप उपादान स्कंदे वेदना उपादान स्कंदे संज्ञा उपादान स्कंदे संकार उपादान स्कंदे विज्ञान उपादान स्कंदे एवत्नी कोट्टी तेने सिल्लो दिक्षु इति मे पंच उपादान स्कंदे अनिच्चतो दुःखतो रोगतो गंडतो කියලා මේ විදිහට අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් රෝගයක් වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් ආබාධයක් වශයෙන් විහෙසක් වශයෙන් නොනි මෙනෙහිකට යුතුය. එතකොට මේ විදිහට අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට සෝවාන් ඵලය अनिच्चतो दुःखतो अनात्ततो योनिसो मनसिकरंतो सोतापत्ति फलं सच्चिकरोति सोवां फले साक्षात् करगन्नो सिल्लत् भिक्षु इति मे पंच उपादान स्कंधे अनित्य देयक् दुःख देयक् रोगयक् कुलक् गडक् शून्य देयक् आबाधयक् विहेसक् आदिनवयक् हेटियट नुवने मेनेहि कर कर इन्नकोट सोवां फले साक्षात् वेनो දැසේ කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා සෝතා පන්නෝපිකෝ නමි සරිත් මහරහතන් වහන්සේ දේශනා කරනවා සෝතා පන්නෝපි යෞසෝ කොට්ටිත භික්ඛුනෝ මේ පංච උපාදාන ස්කන්ධ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ අනත්තතෝ යෝනිසෝ මානසිකරන්තෝ योनिसो मनसक तानं को पनीतं आवसो विज्जति यं सोतापत्ति भिक्खु इमे पंचपद अनिच्चतो दुःखतो रोगतो मनसिकरन्तो सकदागामि फलं सच्चिकरयति सोवां पुद्गलयात् मे पंच उपादान स्कंधे अनित्य वशयेन दुःख वशयेन रोगयक् वशयेन हुलक् वशयेन गडक् वशयेन शून्य देयक् पळुदु वेन देयक् बिंदन देयक् हेटियट मे विदिहट नोने मेनेह करनवा नम् सकदागामि फले साक्षात् करनवा ඊට පස්සේ සකදාගාමි පුද්ගලයාත් මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය දෙයක් දුක් දෙයක් රෝගයක් කුලක් ගඩක් ආදීනවයක් ශුන්‍යතාවයක් හැටියට නොනින් මෙනෙහි කර කර ඉන්නවා නම් අනාගාමි ඵලය සත්‍ය කරන් මේ සාක්ෂාත් කරනවා යන කාරණාව වෙනවා මේ සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ 3 කන්ද වර්ගයේ සීල සූත්‍රය කන්ද වර්ගයේ සීල සූත්‍රය ඊට පස්සේ අනාගාමික නම් මේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් හුලක් වශයෙන් දුකක් වශයෙන් ගඩක් වශයෙන් බිඳෙන දෙයක් පළුදු වෙන දෙයක් හිස් දෙයක් අනාත්ම දෙයක් හිතිට මෙනෙහි කර කර ඉන්නකොට රහත් වෙනවා කියන කාරණාව වෙනවා රහතන් වහන්සේද මේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් රෝගයක් හුලක් ගඩක් आदीन नोने मेने दिट दम सुख विहरनेवतीनोदीम सेप पिनीस उन्हांसे बहु सी
සැනසෙල්ල පිණිස පවතින මත් එකට උත්තක් නැ රහතන් වහන්සේට නමුත් උන්වහන්සේට ditta dhamma sukha vihirane pisane mebandu dukhen mama miduna neda mebandu aabade mam miduna neda mebandu paludu vena deen shunya deen his deen mam miduna neda kela menahe karana unwanseyata boho sen somnasak athi wenawa ditta demiyema සහල්ලුවක් සොම්නසක් ඇති වෙනවා කියලා පෙන්නනවා. එතකොට මෙතෙන්දී සිල්වත් භික්ෂුව විසින් ඉස්සෙල්ල සීල සම්පන්න වෙලා සිල්වත් භික්ෂුව විසින් කටයුත්තේ මොකක්ද? මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දෙයක්. එතකොට දුක් දෙයක්, රෝගයක්, කුලක් ගඩක් හැටියට මෙනෙහි කටයුතුයි. ඒ කියන්නේ කොහොමද? දැන් හොඳට සිහිය නුවණ පිහිටුවා ගන්න ඕනේ. අපි මම කියන ටික හොඳට මතක තබා ගන්න ඕනේ. අපිට ඉස්සෙල්ලා හොඳට පැහැදිලි වෙන්න ඕනේ ඇහැ අනාත්මයි රූපය අනාත්මමයි බව. ඒ කිව්වේ අපි දැක්කා කතා ඊයේදිත් සාකච්ඡා කළා ඇස්තිදිරිපිටට ආපු රූපයක් තියෙනවන යම් තාක් අර ටීවී එකේ බඳු සත්ව පුද්ගල නොවන රූපමයි දැන් ටීවී එකේ තියෙන රූපේ සත්ව පුද්ගලයක් කෙනෙක් නෙවෙයිමයි නේද ඒක ඇත්තමයිනේ එතකොට අතීතයේදී ඇස්තිදිරිපිටට ආපු රූප තියෙනවනම් දැන් එන රූප තියෙනවනම් අනාගතයට එන රූප තියෙනවනම් ඒ හැම රූපයක්ම අනාත්මමයි හිස්මයි ශුන්‍යමයි තුච්චමයි ද්‍රව්‍ය කාරණා කිසිම දෙයක් නැති අනාත්මෝ ධර්මතාවයක් නේ එතකොට එබඳු රූපය දකින්න ඇහත් එබඳුමයි පුද්ගලයෙක්ගේ නෙමෙයි සත්වයෙක්ගේ නෙමෙයි ආහාර ප්‍රත්‍යයෙන් හටගත් කර්මයෙන් පිළියෙල වෙච්ච ප්‍රසාද චක්සුසයක් මාංශ චක්සුසයක් ප්‍රසාද චක්සුසයක් තියෙන්නේ ඒක හේතු ප්‍රත්‍යයයි එතකොට ඔන්න ඇහැයි රූපයයි කියන ධර්මතා දෙක ගත්තාම ඒ අනුව ගිය සියලුම ධර්මතා ඒ කියන්නේ චක්කු විඥානේ ඒ චක්කු සම්පස්යෙන් උපන්න අරමුණක් විඳිනවා හඳුනනවා කියන හැම දෙයක්ම සත්වයක් නොව පුද්ගලයක් නොව අනාත්මෝ ධර්මතා ටිකක්මයි ඊට පස්සේ කණයි ශබ්දයයි ගත්තාම අපි අර මතක් කළේ නොදන්න භාෂාවකින් කෙනෙක් කතා කළොත් අපිට තේරෙන්නේ නැහැ නේද අතීතයේදී කනට ගැටුණු හැම ශබ්දයකම මට්ටම ඒකමයි වර්තමානයේක කනට ගැටෙන හැම ශබ්දයකම ඇත්ත ඒකමයි අනාගතයේටත් කන ඉදිරිපිට එන ශබ්දයන්ගේ ස්වභාවය ඒබඳුමයි ඒ ශබ්දයේ ආරම්භය නිමිති නැහැ මොකද ශබ්දය කියන එක විපාක මාත්‍රයක් ඒ ශබ්දය තුල මිනිස්යන්ගේ ශබ්ද කුරුල්ලන්ගේ ශබ්ද වාහන ශබ්ද කියලා අපිට ශබ්දයේ විවිධාකාරට යන්නේ ප්‍රපංච එකතු වෙලා නමුත් ප්‍රපංච නැති ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරවනවා තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් ටික හඳුන්වනවා ප්‍රපංච කියලා ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරවනවා සසර නැවත නැවත ප්‍රමාද කරවන සසර බැඳ තබන නිර්වාණ ගමන විමුක්ති ගමන ප්‍රමාද කරවන ධර්මතා ටික හඳුන්වනවා ප්‍රපංච කියලා. එතකොට කනත් ශබ්දයක් දෙකේ සැබෑම ස්වභාවය තමයි අතීතෙදිත් වර්තමානෙදිත් අනාගතෙදිත් ශුන්‍යතාවයක්මයි තිබුණේ. එතකොට නාසයට ගන්ධයක් ගැටුණොත් ඒක සුගඳ දුගඳ බවේ වෙනස තියෙනවා සුගඳ දුගඳ ඇරෙන්න අහවල් මල් වල සුවඳ හඳුන් කූරු සුවඳ කියලා සුවඳට ද්‍රව්‍ය කාරණා හිටින්න බෑ අපි කියමු උපතින්ම අන්ධ කෙනෙකුගේ නාසයට ගන්ධයක් ලංකොලොත් ඒකේ සුගඳ දුගඳ බව තේරේ නමුත් අපිට පෙනෙන මේ අරලිය මලේ සුවඳ පිච්ච මලේ සුවඳ රෝස මලේ සුවඳ කියලා මලක් පෙනේද යාද? පෙන්න බෑ ඈ
මේ අසුචි ගඳ කියලා අසුචි ගොඩක් පේන්න පුළුවන් දේ ගඳත් එක්ක පේන්නේ ඒ වගේ ගන්ධේ ස්වභාවය තමයි හැම වෙලාවෙම නිමිති නැහැ ඒකට ඒකයි ගන්ධය අනිදස්සනයි ගන්ධය කියන කවදාවත් දකින්න පුළුවන් එකක් නෙමෙයි සබ්පටිගය නාසයට ගැටෙනවා නමුත් දකින්න බෑ ගන්ධය කවදාවත් ගන්ධය දකින්න පුළුවන් එකක් නෙමෙයි සද්දය දකින්න පුළුවන් එකක් නෙමෙයි ඊට පස්සේ දිවට ගැටෙන රස ගත්තාම තිත්ත රස ලුණු රස ඇඹුල් රස කියලා අපිට රසවල විවිධත්වයක් නානත්වයක් තේරෙන්න පුළුවන් වැටහෙන්න පුළුවන් නමුත් අපිට තේරෙන විදිහට මේ අඹෝල රස පේරෝල රස මිදිවුල රස කේක්කුල රස කියලා රසයට අඹ මිදි කේක් තියෙන්න බෑ උපතින්ම ඇසඳ කෙනෙකුගේ දිවට මොනවා හරි ටිකක් තිබ්බොත් එයාට රස දැනේ තිත්ත දැනේ ඇඹුල් රස දැනේ පැණි රස දැනේ නමුත් අපිට දැනෙන විදිහට ගෙඩියක් ඈ අඹ ගෙඩියක් පේර ගෙඩියක් වගේ දෙයක් එයාට ලැබිලා පෙනෙයිද රසයත් එක්ක පෙනෙන්නේ නැහැ ඈ ඒතෝ රසයේ ස්වභාවයත් අනිදසනයි ඊගාවට කයට ගැටෙන පොට්ටබ්බය කියනකොට සීතල දැනෙන්න පුළුවන් උෂ්ණ දැනෙන්න පුළුවන් තද දුක් සහගත ස්පර්ශයක් වෙන්න පුළුවන් සැප සහගත ස්පර්ශයක් වෙන්න පුළුවන් නමුත් කිසිම කලක ඒ ගැටෙන දේ ආරම්භය නිමිති නැහැ දැන් උපතින් අන්ධ කෙනෙක් ගත්තොත් එයා ඉඳගෙන හිටියොත් මේ ඉඳගෙන ඉන්න පුටුව කියලා විවහාර කරයිය. දැන් ඇඟේ ප්‍රතේ හැප්පේ. නමුත් අපිට පේන මේ පුටුවක හැඩ සතහන් හැඩතල ටික යට පේනවද? පේන්නේ නැහැ. ඒ වගේ කයට ගැටෙන වස්තුන්ගේ චිත්‍ර නෑයකට. ඔය විදිහට මේ ස්පර්ශ ආයතන හයේම අනිත්‍ය ස්වභාවය, සැබෑ ස්වභාවය අනිත්‍ය ස්වභාවය සැබෑ ස්වභාවය ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ අපි ඉගෙන ගන්න ඕනේ ඔකටයි අපි මේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ කියලා කියන්නේ මොකද මම ඉදිරියේ ධම්මසංගණිය තව ටිකක් කරන්නම් එතකොට ඔයගලන්ට හොඳට තේරෙයි මේ ධම්මසංගණියෙන් පෙන්වන්නේ ස්කන්ධ ධාතු ආයතනෙන් ගැත්ත එතකොට මම අද හවසට දෙනවා ටිකක් පාඩම් කරගන්න කටපාඩම් තියෙන්න ඕන කොටසක් ඒක දිහා ලොකුමල කටපාඩම් කරගන්න ඕනේ. ඔන්න දැන් මම ඔය පෙන්වුවේ අනාත්මෝ ථෙර කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තු විපාක ස්කන්ධ ටික. පටිච්ච සම්පදායේ ගත්තොත් පෙර අවිද්‍යා සංකාරයෙන් හටගත්තු විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ධර්මතා පහ ඇතුළත් වූ ධර්මතා ටික තමයි පෙන්වන්නේ. एकी क्लेश ने कर्म ने के क्लेश अनुसय क्वत ने अपिट निमिति एलेंड गेटेंड निमिति मुकुत ने उपंदु तेनक तियन ए आयतन टिके एत्त नुदन्ना कम निसा रसविंद गेने मनु बलपु निसा ए रूप एहत देकपु हम रूप यक्म अपे मनसत अद एकुतु विला तियनवा द्रव्य कारण हेट अम्मा ताता गेवाल दुर्वल इड कडं किला देखपु रूपोल विस्तरत एक अपिट देखपु रूप गेन अध्यक्षीमक मनसे तियेनवा ओन्न ओकट तमयि पंच उपादान स्कंधे किव्वे दैन ऐसे इदिरि पिटट आपु टिक स्कंध टिक एक वर्ण सटहनक रूपय नमुत् ए देखपु रूपय अपे मनसे अपिट सिहि करन्न पुलुवन् අද දවසේදී පොඩි කාලේ ඉඳලා මේ මොහොත දක්වාම දැකපු රූප සිහි කරන්න පුළුවන්. හැබැයි හැම රූපයක්ම දෙයක් හෝ කාරණාවක් හෝ පුද්ගලෙ. අපිට පුළුවන් අද දවසේදී අහපු සද්ද සිහි කරන්න. හැබැයි හැම සද්දයක්ම සතෙක්ගේ සද්දයක් හෝ වාහනයක සද්දයක් හෝ ගායකයෙක්ගේ සද්දයක් හෝ ගායිකාවකගේ සද්දයක් හෝ කාගේ හරි කෙනෙකුගේ සද්දයක් එහෙම නැත්නම් එක බැනපු දෙයක්
බැනුම් අහපු සද්දයක් නැත්තම් ප්‍රශංසා කරපු සද්දයක් තමයි අපිට තියෙන්නේ. තේරෙනව නේද? මං ඉස්සෙල්ලා කිව්වේ ආයතන ටිකේ සැබෑම ස්වභාවය තිබුණු නමුත් අපිට අද දැකපු රූප අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම පුද්ගලයන් ගිව් දේවල් කාරණා වූ රූප තමයි තියෙන්නේ. පුද්ගලයන් ගිව් දේවල් කාරණා වල සද්ද තියෙන්නේ. පුද්ගලයන් ගිව් දේවල් කාරණා වල ගන්ධ තියෙන්නේ. පුද්ගලයන් ගිව් දේවල් කාරණා වල රස තියෙන්නේ. පුද්ගලයන් ගිව් දේවල් කාරණා වල ස්පර්ශයක් තමයි අපිට තියෙන්නේ. මේ පංචායතනය අනුව නැමී පවතින මනසද කාමයි. ඔය පංච කාම ගුණයන් කෙරෙහි නැමී පවතින මනසම කාමයි. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ පැත්තකට වෙලා අපි ඉන්නකොට ඕගොල්ලන්ට හිතට එක එක්කිනා ගැන සිහි වෙනවා, හිතෙනවා, ඒ අය එක්ක හිතෙන් හිතෙන් කතා කරනවා, මෙහෙම කියන්න ඕන, මෙහෙම කිව්වා, මෙහෙම කරන්න ඕන, මෙහෙම කළා කියලා. ඔන්න ඔය මනසේ ඕගොල්ලන්ට එක තැනක ඉඳගෙන ඉන්නකොට යම්තා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මේ ආයතන හය අරඹයා හිතන්ඩ කියන්ඩ කරන්න පුළුවන් ශේත්‍රය තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. දැන් කෙනෙක් හැටියට සිහි වෙනකොටම ඒ සිහි වෙන අරමුණ එතන ස්කන්ධ පංචකේම තියෙනවා. ඒ කෙනාගේ රූපේකුත් තියෙනවා, ඒ රූපේ හිතෙන් විඳින්න පුළුවන්, හිතෙන් ඒ රූපේ හඳුනනවා, ඒ රූපෙට අපිට යාළුවෙක්, අම්මා තාත්තා කියලා හිතන්න පුළුවන්, හිතලා දැනගන්න පුළුවන්කමක් තියෙන. දැන් හිතට සිහි වෙන හැම නිමිත්තක්ම ඕගොල්ලන්ට පුළුවන් නම් ඒක තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න. දැන් ටිකකින් බලන්ද අම්මා කියලා සිහි වෙනවා, ඊගාවට ඒක අතහැරලා ඔන්න යාළුවෙක් සිහි වෙනවා. ඔන්න ඒක අතහැරලා ඊගාවට තව ද්‍රව්‍ය කාරණාවක් සිහි වෙනවා. එතකොට එකම අරමුණක් තියෙන්නේ එකින් එකට අනිත්‍ය වශයෙන් හෝ එහෙම නැත්නම් දුකක් හැටියට, රෝගයක් හැටියට. ඒ කියන්නේ මම මේ අම්මා කියන නැත්තම් මේ සත්ව පුද්ගල හැඟීම භාවිතා කරනවා නම් පිළිගන්නවා නම් මම මේ දුක පිළිගන්නවා නේද? මේ නිමිත්ත හුරුකුළුත් ඇස් ඉදිරි පිටට රූපයක් හම්බ වෙනකොට මේ නිමිත්ත නේද ඉදිරිපත් වෙලා එන්නේ. ඊගාවට අනේ අම්මා මැරුණා නේද, අම්මා ලෙඩ වුණා නේද කියලා හෙට දවසේ ජරා මරණ දුක ගෙනත් දෙන්නෙත් ওই නිමිත්තමයි. ඒ නිසා ওই නිමිත්ත දුක අනිත්‍ය දෙයක් දුක. ඒ වගේම අහවලාට පිළිකාවක් හැදිලා, අහවලාට අංශභාග්‍ය රෝගය හැදිලා, අහවලාට ඇදුම රෝගය හැදිලා කියලා රෝගය කියන එක ගෙනත් දෙන්නෙත් ඔය නිමිත්තෙන්මයි. ඒ වගේම ඔය නිමිත්ත ඇසුරු කරන තා තමන් දුකෙන් මිදිලත් නෑ, තමන් රෝගෙන් මිදිලත් නෑ. ඒ නිසා ඔය නිමිත්ත නිසාත් දුක එනවා, රෝගේ එනවා. ඔය නිමිත්ත නිසා තමන් රෝගයන්ට උරුම වෙලා දුකට උරුමයක්කාරයෙක් වෙලා. ඒ නිසා මනසට උපදින සිහි කරන්න පුළුවන් හැම දෙයක්ම දැන් මෙහෙම ඉඳලා අපිට කුටිය කියලා සිහි වෙනකොටම කුටිය කියන එක ඇත්ත කරලා ඒකට හිතන්නේ නැතුව මේ රෝගියක් උපන්න නේද, දුක උපන්න නේද, අනිත්‍ය දෙයක් උපන්න නේද, කැඩෙන දෙයක් උපන්න නේද, බිඳෙන දෙයක් උපන්න නේද, පළුදු වෙන දෙයක් උපන්න නේද කියලා මේ පංච උපාදාන ස්කන්ධේ පිළිගන්නේ නැත්තම්, ඒක නැවත නැවත හැසිරෙන්නේ නැත්තම් මේ පංච උපාදාන ස්කන්ධය ගෙවීමට යනවා, ටික ටික අපචයට යනවා, පිරිහීමට යනවා. පංච උපාදාන ස්කන්ධේ උපාදානේ අඩුවෙන් 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 පංච උපාදාන ස්කන්ධයට පවතින්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ මනසේ තියෙන මේ ලෝකයේ ගෙවුණු දවසට ඉබේම අර ශුන්‍යතාවෙන් යුක්ත ආයතන ටික අපේ ජීවිතයේ වෙනවා. ඒ තුල දුක එන්න, ජරා මරණ දුක එන්න,
නින්දා අපහාස ඇනුම් බැනුම් අහන්න පුළුවන් කිසිම දෙයක් ඒ ආයතන ටිකේ නැහැ. ඒ නිසා අපිට නිවන් දකින්න කිටිම ක්‍රමයක් කෙනෙකුට කරන්න පුළුවන් නම් තියන්නේ මොකක්ද? මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, හුලක් වශයෙන්, ගඩක් වශයෙන්, බිඳෙන දෙයක් හැටියට, පළුදු වෙන දෙයක් හැටියට නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් තාම ඕගොල්ලන්ට අහු වෙන්නේ නැහැ මනස කියලා. සිහි කරනකොට සිහි වෙන්නෙම යාළුවවම තමයි. එතකොට තමන් පිළිගන්නේ මෙන්න මෙච්චරයි. මේ පෙනෙන අරමුණ යාළුවා කියලා පිළිගන්න තා ජරා මරණ දුකෙන් මිදිලා නැහැ. මේ පෙනෙන අරමුණ යාළුවා කියලා හිත හසුරුවන තා ජරා මරණයෙන් මිදිලා නැහැ. මේ පෙනෙන අරමුණ යාළුවා කියලා හසුරුවන තා රෝග පීඩාවන්ගේ මිදිලා නැහැ. නින්දා අපහාසයන්ගේ මිදිලා නැහැ. ඒ නිසා පංච උපාදාන ස්කන්ධය රෝගයක්, පීඩාවක්, දුකක්, හුලක් හැටියට මෙනෙහිකට යුතුයි. දැන් ඕගොල්ලන්ටම බලන්න, හිතට යම්ම පීඩාවක් එනවනම්, යම්ම දුකක් එනවනම්, යම්ම වෙහෙසක් එනවනම් ඕගොල්ලන්ට එන්නේ කොහොමද කියලා කියන්නේ බලන්න. කවුරු හරි මෙනෙහි කළොත් සිහි වෙනකොට එයා වෙනුවෙන් කළ වැරද්දක් හෝ නැත්තම් කරන්න බැරි වෙච්ච යුතුකමක් හෝ නැත්තම් කුමන හෝ කාරණාවක අපිට පසුතැවිල්ලක් ඇති වෙන්න වෙනවා නම් කෙනෙක් හෝ පුද්ගලයෙක් හෝ අරඹෙම නේද? එහෙම නැත්තම් ප්‍රිය වූ, මනාප වූ, ලස්සන දේවල් කාරණාවක්ම නේද? එතකොට තමන්ගේ ජීවිතයට යම් තාක් ආදීනවයක් ඇති වුණා නම්, අපහසුකමක් ඇති වුණා නම්, දුකක් ඇති වුණා නම්, පීඩාවක් ඇති වුණා නම් ඇති වෙන්නේ මේ මනසේ නැවත නැවත සිහි කරන්න පුළුවන් නිමිති ටිකත් එක්කයි. හිතේ හිතේ සිහි කරන්න පුළුවන් නිමිති ටිකක් එක්කයි. ඔය ඔක්කොම ඕගොල්ලෝ සිහි කරනකොටත්, අම්මා කියලා සිහි කරනකොට, තාත්තා සිහිල සිහි කරනකොට, දැන් පුංචි කාලේ ඉඳන් ඉස්කෝලේ ගිය දේවල්, යාළුවෝ මිත්‍රයෝ සිහි කරන්න පුළුවන්. බලන්න ඒ රූප නිරුද්ධ වෙලා බොහෝ කල්, ඒ දැකපු ඇහැ නිරුද්ධ වෙලා බොහෝ කල්. පුංචි කාලේ ෆොටෝ එකක් ගත්තොත්, දැන් තියෙන ඕගොල්ලන්ගේ මේ ෆොටෝ එකක් ගත්තොත් කොච්චර වෙනස්ද? එතකොට ඒ තිබුණු ඇහැමද මේ තියෙන්නේ? ඒ කාලේ තිබුණු රූප, යාළු මිත්‍රයන්ගේ සිහි කරන්න පුළුවන් රූප දැන් සිහි කරන්න පුළුවන් පොඩි කාලේ. නමුත් ඒ බඳු කෙනෙක් හෝ පුද්ගලයෙක් කොහෙවත් ඉන්නවද බාහිර භෞතික ලෝකේ? නැහැ. නමුත් අපිට මනසට සිහි කරන්න පුළුවන් නේ. අනේකයි ස්කන්ධ නිරුද්ධ වුණාට ස්කන්ධයන්ගේ රස විඳ ගැනීම අනුව බැලුවොත් මේ හැදෙන පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ලේසියකට නිරුද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා මනෝමයෙන් කෙනෙක්ව සිහි කර කර ඉන්න මේ මනස ගැන කලකිරෙන්න, පුද්ගලයෙක් ගැන සිහි කරන මේ සිහි කිරීම ගැන කලකිරෙන්න, දේවල් ගැන සිහි කරන මේ සිහි කිරීම ගැන කලකිරෙන්න. කෙටියෙන් ගත්තාම පුද්ගලයේ ඇස් ඉදිරිපිටට ආපු එච්චර අනාත්මයි කියලා පෙන්වන්නේ මේ රූප ටික. ඇස් ඉදිරිපිටට ආපු රූප අනාත්ම නම් පුද්ගලයෙක් ගැන උඹලා හිතන මේ හිතේම හිස් එකක් නෙමෙයිද? ශුන්‍ය එකක් නෙමෙයිද? තුච්ච එකක් නෙමෙයිද? මනෝමින් සකස් කරගත් එකක් නෙමෙයිද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. කන ඉදිරිපිටට ආපු සද්දේ ශුන්‍යතාවේ පෙන්වන්නේ වෙන මොකකටවත් නෙමෙයි. මෙබඳු ශුන්‍යතාවයක් නම් කන ඉදිරිපිටට ආවේ අහවලා බැන්නා, අහවලා මෙහෙම කිව්වා, අහවලාමට ප්‍රශංසා කළා, අහවල් සතාගේ සද්දේ කියලා කෙනෙක්ගේ, පුද්ගලයෙක්ගේ සද්දයක් ගැන හිත හිතා ඉන්නවනම් මේ හිතීම හිස් එකක් නෙමෙයිද?
शून्य एकक निमित्त तुच्छ एकक निमित्त बुरु एकक निमित्त केला अनुवा ये निसा ओगुल्लो पुद्गलिक गेन हितेन मे हितीमट कलकिरेंद मे हितीम पुद्गलिक गेन हितेन मे हितीम दुखक हेटियट दकिंद दुखेन नोमिदेन्ने मे हितेन क्रमेट रोगे नोमिदेन्ने मे हितेन क्रमेट जरा मरणयंगे नोमिदेन्ने मे हितेन क्रमेट बिंदेन पलुदुवेन द्रव्यंगे नोमिदेन्ने मे हितेन क्रमेट एतकोट आदीन व्यक्ति अपहसुता व्यक्ति फलुदुवेन दे किटियं गत्तहाम स्पर्शायतन हयेम ऐति अनात्म स्वभावे पिन्नुवे अनात्म कियन्ने पुद्गलयेक्गे सत्त्वयेक्गे नोवन धर्मतावयक् कियन टिक पिन्नुवे පුද්ගලයක් හැටියට සිහි කරන මේ සිහි කිරීම බොරුවක් හිස් දෙයක් ශුන්‍යතාවයක් කියන එක පෙන්වන්නද මෙතනදී මේ කිවි පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් රෝගයක් වශයෙන් හුලක් වශයෙන් ගඩක් වශයෙන් අනිත්‍ය දෙයක් හිස් දෙයක් ශුන්‍ය දෙයක් හැටියට බලන්න කියලා මේ සිහි කරන ක්‍රමය ගැන කලකිරෙන්ද සීකරණ ධර්මතාවය ගැන අවබෝධයක් ඇති කරගන්න සීකරණදී ඇතුළට යන්න නෙමෙයි සීකරණදී ඇත්ත කරගන්න නෙමෙයි මේ විදිහට සිහි වෙන තාක් ජරා මරණයන්ගේ මිදිලා නැ නේද මේ විදිහට සිහි කරන්න පුළුවන් තාක් සිහි වෙන තාක් රෝගයන්ගේ මිදිලා නැ නේද කියලා සිහි වෙනවත් එක්කම සිහි වෙන අරමුණ ගැන සිහි කරන්න මේ විදිහට ඈ කුටිය කියලා සිහි වෙනකොටම ආ කුටිය කුටිය වැස්සට තෙමෙනවද නැ මොනෝ වෙලාද දන්නේ නැත්නම් කියලා ඒක ඇත්ත කරගෙන කටයුතු කරන්නේ නැතුව කුටිය කියලා සිහි වෙනකොටම ඕගලන්ට සිහි කරන්න පුළුවන් මේ අනිත්‍ය වෙන දෙයක් නේ මේක බිඳෙන දෙයක් නේ මේක පළුදු වෙන දෙයක් මේ මනසින් උපන්න දෙයක් මේක පංච උපාදාන ස්කන්ධ ලෝකේ මේ ධර්මතාවය පිළිගන්න තා चरा मरण अद कुटियलाट कुट अंसेम मरणासन मोहती ओ वगेम सिहिवेनकोट सिहिवेनदी अति बवटमे पेन दे अद मे कुटीट एंडन वगे एंडट हेरन कोटम विज्ञाने මේ කය අතහැරෙනවා එහෙම මරණ නිමිත තියෙන පැත්තට විඥානේ වැස ගන්නවා එතකොට අද අපිට යන්න පුළුවන් නම් මෙහෙම ඇස් දෙක වහගෙන ඉඳගෙන ඉන්නකොට යම් පුද්ගලියෝ දේවල් කారణ ඇති බවට සිහි කළා යන්න පුළුවන් නම් ගියාම දකින්න පුළුවන් දේවල් ඇති බවට मेतने इंदम पिने इंदम ये विधि है तम प्रतिदंडित त्यान लगूलो नमूत मैं पंच उपादान स्कंद लोके मिदेनुआ के लक्ष्याने उपादाने नेतिउनुत पंच उपादान स्कंद लोके मिदेनुआ के लक्ष्याने उगलंट संपूर्ण किसी दु निमित्त तक नेति असीमित सुन्यता व्यक्ति तराई हितरुएने इतोगोटा नमूत त्यान द पुलुआम उगलु दान्नुआ කුටියට යන්න ඕනේ කියන සිත සිහි කරන්න පුළුවන් සිහි කරපු සිත ගැන දන්නවා ගිහාම ඇහැ හැදිලා රූපය හැදිලා අවස්ථාවට මෙබඳු සංඥාවක් පහළ වෙනවා කියන රූප නිමිත්තක් පහළ වෙනවා කියන නුවණකුත්ටි අපිට වගේ ස්ථීරව තියෙන කුටියක් හම්බ වෙනවා නෙමෙයි දැන් අපි කෙටි බුදුදහම ටිකක් ගැඹුරු ගැත්තටම දැන් අපි හිතාගෙන ඉන්නේ අපිට පෙනෙන මේ ශාලාවේ ඇතුලේ අපි ඉන්නේ කියලා නේ අපිට පෙනෙන ශාලාවේ ඇතුලේ අපි ඉන්නේ කියලා අපි හිතාගෙන ඉන්නේ හොඳයි ඇස් දෙක පේන්නේ නැති කෙනෙක් ගෙනල්ලා අල්ලගෙන අල්ලගෙන ඇවිල්ලා ඉඳෙව්වොත් මෙතන අපිට මේ පේන විදිහට මේ ශාලාවේ ඉඳගෙන ඉන්නවා කියලා එකක් නේද නෑ නමුත් अवकाश धातु सतर्मा धातु आवरण बिल हिंद
සීතේනෙක නැති වෙයි. උෂ්ණේනෙක අඩු වෙයි. ඒ ටික වෙයි. එයාටත් වෙනවා. අපිටත් වෙන්නේ ඒකයි. අපි ප්‍රත්‍යවේක්ෂාවේදී කියන්නේ යම් අද දවසේ සේනාසනයක් පරිහරණය කළා නම් සීතස්ස පටිඝාතය උන්නස්ස පටිඝාතය දන්ත මක්ෂ වාත තපදීන තප මෙසි මදුරු අවුසුලන් ආදී ස්පර්ශයන්ගෙන් වෙලක් වූ පිණිස උතු පරිසේ විනෝදනං. ඒ කියන්නේ කෙලෙස් නැති කළ මේ විවේකයෙන් ඉදීම සඳහායි මේ සේනාසනයක් පරිහරණය කළේ කියලා. එතකොට අවුවට වැස්සට ආවරණය වෙලා ගහක් මුලක් ඉඳලා අවුවෙන් වැස්සෙන් ආවරණය වෙන එකයි මේ වගේ මේ තැනක අවුවෙන් වැස්සෙන් ආවරණය වෙන එකයි අතර වෙනසක් නෑ අරිහත් මනසකට නැත්නම් විමුක්ති මනසකට. අන්න ඒ වගේ ඉතාමත් ගැඹුරු තැනකට යනවා. ඉතින් කෙටියෙන් මතක් කළේ මේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් හුලක් වශයෙන් ගඩක් වශයෙන් තීරණය කරනවා කියලා කිව්වේ එයා හිතින මේ ක්‍රමය අද අපිට හිතන්න පුළුවන් සිහි කරන්න පුළුවන් මේ ක්‍රමය පිළිගන්නේ. ඒකයි මුලින්ම මේ ආයතන ටිකේ සැබෑම ස්වභාවය කතා කරන්නේ. ඇසේ ඉදිරිපිටට එන්නේ ටීවී එකේ රූපයක් බඳු රූපයක් ආවෙත් එහෙමයි දැනුත් එහෙමයි එන්නේ කවදාරි එහෙමයි කියලා මේ පෙන්වෙ වෙන මොකවත් ඉඳන් නෙමෙයි. එහෙනම් මට සිහි කරන්න පුළුවන් පොඩි කාලේ යාළුවෙක් එක්ක හිටපු යාළුවෝ සිහි කරුවේ හැකි යාළුවන්ගේ දැකපු රූප දැන් අද දකින්න රූප හෙට දකින්න පුළුවන් රූප කියලා පුද්ගලයන්ගේ රූප අපිට සිහි කරන්න පුළුවන් නම් ඔන්න එතකොට තේරෙනවා මොකද්ද මේ සිහි කරන්න පුළුවන් ටිකට එකතු වෙලා දිනා මොකද්ද ප්‍රපංච කෙලෙස්. ඇත්තටම තියෙන්නේ එකම එක තැනක අපි අදක්ෂකම තියෙනවා. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේම යථාභූත ස්වභාවය යථාභූත කියලා කියන්නේ සැබෑම ස්වභාවය සමුද්ද නිදිද හිටගෙන අහගෙන ඉන්න හොඳට. එතකොට මේ ස්පර්ශ ආයතන හය ඇයි නාවෙන්නේ එන්න නාවෙන්න බෑ. වාසෙ මෙතන හිටගෙන ඉන්න හිටගෙන අහගෙන ඉන්න එතකොට මේ ස්පර්ශ ආයතන හයේ සැබෑම ස්වභාවය හොඳට අහගෙන ඉන්න. මම ආන ප්‍රශ්න ස්පර්ශ ආයතන හයේ සැබෑම ස්වභාවය පෙන්වන්නේ මොකක්ද? අනාත්මයි කියලා. දැකපු අහපු දැනුණු හැම දෙයක්ම අනාත්මයි කියලා නැවත නැවත පෙන්වුවේ මොකක් නිසාද? එහෙනම් මනෝමයෙන් පුද්ගලිය ගැන සිහි කරනවා නම් ඒ සිහි කිරීම හිස් එකක්, ශුන්‍ය එකක්, තුච්ච එකක්. ඒක ඇත්තයි කියලා පිළිගන්න එපා කියන එක කියන්නේ මේ. ස්පර්ශ ආයතන හයේම තිබුණු හැම නිමිත්තක්ම ද්‍රව්‍ය කාරණාවලින් තොර නිමිති නැති අරමුණු ටිකක් නම් ඒව අරඹයානේ නිමිත්තක් තියෙනම් ඒ හැම දෙයක්ම විඥානයේ නැමැති මායාකාරය මවපු නිමිති කියන එකක් මේ කියනවා. එතකොට අර පෝටිල මහරහතන් වහන්සේට කමඨහනක් දෙන්නේ පෝටිල මහරහතන් වහන්සේ. පෝටිල හාමුදුරුවෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ සවැත් නුවර හිටිය extra යාළුව දෙන්නේ. හරිම කුළු පගුයි හරිම යාළුයි දෙන්න ගිහි කාලේ. දෙන්නම කතා වෙලා අපි දෙන්න ගිහිල්ලා මහණයම් කියලා එක්කෙනෙක් ටිකක් තරුණයි එක්කෙනෙක් ටිකක් වයසයි. අපි දෙන්න ගිහිල්ලා මහණයම් කියලා කතා කරලා ගෙවල් වලට කියලා යාළුව දෙන්න ගිහිල්ලා මහණවුණා. ගිහිල්ලා ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ළඟ ඉතින් පැවිදි වුණා. කයිදෙලා උපසම්පදත් වුණා. උපසම්පදා වෙලා ඊට පස්සේ ඇවැත්නි මේ ශාසනේ කෘත්‍ය කොච්චරක් තියෙනවද
කියලා එහෙම නැත්නම් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන් දැනගන්න ලැබුණා ග්‍රන්ථ දුර විදර්ශනා දුර කියලා මේ ශාසනයේ ක්‍රම දෙකක් තියෙනවා ග්‍රන්ථ දුර කියලා කියන්නේ ත්‍රිපිටකය හොඳට ඉගෙනගෙන භාවනාත් කරනවා නමුත් ත්‍රිපිටකයේ ඉගෙනගෙන අනිත් අයට බණ දහම් කියලා දෙමින් බණ භාවනා කරන්ද කැමති වෙන කොටසක් ඒක කියනවා ග්‍රන්ථ දුර කියලා විදර්ශනා දුර කියලා කියන ත්‍රිපිටකයේ ඉගෙන ගන්න කැමති නැ අපහසුයි සම්පූර්ණ බණ භාවනා විතරක් කරන පැත්ත ඉතින් අර යාළුවෝ දෙන්නගෙන් අර එක යාළුවෙක්ගේ වයස යා කියනවා මන් දැන් වයසයි මන්ද ඉතින් ගොඩාක් ඉගෙන ගන්න මතක හිටින්නෙත් නැ ඉගෙන ගන්නත් මම විදර්ශනා දුරේ පුරන්න ඈ කියලා මම බණ භාවනා කරන්න කියලා කමටහන් ඉල්ලගෙන අප්‍රමාදීව රෑදවල් දෙකේ සක්මණෙන් වීර්ය කරමින් එයා භාවනා කළා අනිත් තරම කෙනාගෙන පොටිල පොටිල තරම එයා කිව්ව මම ග්‍රන්ථ දූර පුරන්න කියලා එයා හොඳට ඒ කාලෙදි තිබුණු පෙළ දහම හොඳට ඉගෙන ගත්තා ත්‍රිපිටකය දක්ෂ විදිහට දැන් ග්‍රන්ථ දූර පුරන්න යනකොට විදර්ශනා වඩු වෙනවමයි කොහොමද आश्रमेंट ඊට පස්සේ අර විදර්ශනා ධූරි වඩු භාවඳු කොහොමරි භාවනා කරලා 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 රහත් වුණා. රහත් වෙලා එයාටත් ගෝලිය ටිකක් ඉන්න ඒත් ඔක්කොම භාවනා කරන්න ගන්නවා. ඉතින් දවසක් අර විදර්ශනා ධූරි භික්ෂුන් වහන්සේගේ ගෝලියෝ කීප දෙනෙක් ආවා පොටිලාම් දුන්න දැන්ට. ඇහුවා ඔබගේ ආචාර්යන් වහන්සේ දික්සංගිය දන්නවද? ඒකේ පණ්ණාසකය නෑ. වග්ගය නෑ. එතකොට සංගිය එතකොට පස්සංගිය දන්නවද කියලා ඇහුවා. දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය සංයුත්තිනිකාය අංගුත්තරනිකාය කුද්දකය පස්සංගිය දන්නේ පස්සංගියම කටපාඩම් නැහැ අපේ ගුරු ආමරණ කිව්වා. හරිද? හරි. එක සංගියක් මතකද? නැහැ. එක සංගියකුත් කටපාඩම් නැහැ. හොඳයි. එක 50කයක් සූත්‍ර 50ක් එකට එකතු කළා කතා කරනවා 50කේ කියලා. පඨම 50කේ. දෙවන සූත්‍ර 50 එකතු කළා කතා කරනවා ද්විතීය 50කේ කියලා. එතකොට නැහැ. එතකොට එහෙනම් එක වග්ගයක් සූත්‍ර 10ක් එකට එකතු කරලා තියෙන එකට කියනවා වග්ගයක් කියලා. සූත්‍ර 10ක් එකතු කළාම වග්ගයක්. ඒ වගේ වග්ග සූත්‍ර 10ක් එකතු කළාම වග්ගයක්. එතකොට ඒ වගේ සූත්‍ර 50ක් එකතු කළාම 50කයක්. පටම් පන්නාසක දෙ පන්නාසක එතකොට පන්නාසකේ කුද්ද වගේ කුද්ද එහෙනම් මොනවද දන්නේ කියලා මම එකට මහනුවරට යාළුවාට මම අද ධර්මයෙන් වාද කළා පරද්දනවා ඔබගේ ගුරුවරයා ඔබ කියලා පොටිලා හමුදුරෝ මොකද කරන්නේ ආවා තමන්ගේ සේනාසනෙන් ජේතනාරාම යාළුවා ඉන්න තැනට දැන් තර්ක කරලා එකට මහනුවරට උපවාසයේ විදර්ශනා ධූරයේ කරන්න ගත්ත මං ග්‍රන්ථ ධූරේ කරන්න ගත්ත නමුත් උපවාසයේ බරනොට මම මෙච්චර දෙයක් කළා කියන එක පෙන්නන්න. කියන ත්‍රිපිටකයේම කටපාඩම් ගෝලිය 500කට උගන්වනවා හරි දක්සයි. බුදුරජාණන් වහන්සේ දැක්ක දැන් පොටිලහාමුදුරු එනවා. එයාගේ යාළුවත් එක්ක තර්ක කරන්න පොටිලහාමුදුරු අහන ප්‍රශ්න එකකටවත් මෙයාට උත්තර දෙන්න බැරි වෙනවා මෙයා පරාදයි වෙනවා. ත්‍රිපිටකයෙන් ප්‍රශ්න හුව පොටිලහාමුදුරන්ගේ
ආනහන එහෙට ඔක්කොටම උත්තර දුන්නා බෝධිලහාමුදුරුවෝ ඊට පස්සේ මාර්ගඵල පැත්තෙන් ප්‍රශ්න ඇහුවා මොකද්ද අරහාමුදුරුවන්ගෙන් මාර්ගඵල පැත්තෙන් ප්‍රශ්න අහනකොට ආනහන එහෙට ඔක්කොටම උත්තර දුන්නා ඊට පස්සේ අත දික් කළ කෙනා මේ තුච්ච පොටිල හරියට අනුන්ගේ හරක් බලන්නෙක් වගේ මගේ පුතා හරියට ගව හිමියෙක් වගේ කියලා අරහම්බුරගේ පැතර අද්දික් කළා. ඒ කියන්නේ අනුන්ගේ හරක් බලන කෙනාට දවස පුරාවටම හරක් බලුවට මොසුළු වැටුපක් විතරයි ලැබෙන්නේ. නමුත් පස්ගෝරසම කීවිති එතකොට වෙඬ රුගිතෙ ලොකෝමයිති වෙන කාටද? ගව හිමියට නේද? ඒ වගේ අර විදර්ශනාව දුරි භික්ෂුන් වහන්සේට ප්‍රශංසා කළා. මෙයා ගව හිමියා වගේ මෙයා කුලියට හරක් බලන කෙනෙක් වගේ. කුලියට හරක් බලන කෙනාටත් සුළු වැටුපක් නොලැබෙනවා නෙමෙයි. ත්‍රිපිටකයේ උගන්වනවට ගෝලියෝ වන්දනා කරනවා, සත්කාර කරනවා, ආහාර පාන ගෙනත් දෙනවා, කෑම බීම ගෙනත් දෙනවා. අර කුලිය ගෙවනවා. නමුත් පස්ගෝ රසවලඳන්ද හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ නිරාමිස සුඛයක් තිබුණා කියලා ඒක වලඳන්ද. ඊට පස්සේ මේ ආමරට හරියට කලකිරුණා. මෙච්චර ඉගෙනගෙන ත්‍රිපිටකයේ මේ ඉගෙනගෙන උගන්නන මට තුච්ච පොටිල කිව්වයි කියලා, හිස් පොටිල කිව්වයි කියලා කලකිරිලා ගෝලයන්ටත් නොකිය කිසි කෙනෙකුටත් නොකිය එහෙමම පාත්‍ර සිවුරු අරගෙන සැව ජේතවනාරාමෙන් එළියට බැල්ල හොරෙන්ම ගියා යන්ද යුදුන් සිය ගණනක් ඈත ප්‍රාන්ත සේනාසනයකට ගිහිල්ලා ඉවරලා ද මෙයාට තිබුණු මාත් භාවනා කරන ත්‍රිපිටක ඉගෙන ගත්තා කියලා කෙරුවා කියලා ඒත් බුදුහාමුදුරුවෝ මට ප්‍රශංසා කළේ නැහැ තුච්ච පොඩිල්ල කියලා කිව්වේ. නමුත් ත්‍රිපිටකේ ඉගෙන ගත්තෙත් නැහැ. නමුත් මේ රහත් වෙච්ච කෙනාට මගේ පුතා කියලා කිව්වා කියලා ඕක සිහි කරගෙන ගියා. හිල්ල ඇත සේනාසනයට ගියාම දැන් පොටලහාමුදුරන්ගේ ත්‍රිපිටකේ ඉගෙන ගත්ත මාන්නෙත් තියෙනවා හරියට. ඒ සේනාසනේ ඉන්න ලොකු නායක ස්වාමීන් වහන්සේට වන්දනා කළා. ස්වාමීන් වහන්සේ මම භාවනා කරන්න ආවේ කියලා වන්දනා කළා කිව්වහම එනං ආවල් ස්වාමීන් වහන්සේ හම්බෙන්න කියලා දෙවනිය ගාවට ගියා. දෙවනිය කිව්වා එනං අනිත් ස්වාමීන් වහන්සේ හම්බෙන්න කියලා ඒ ගාව කෙනා ගාවට යමු කළා. එයා එනං ඒ ගාව ස්වාමීන් වහන්සේ හම්බෙන්න කියලා අනිත් කෙනා ගාවට. එයා අනිත් ස්වාමීන් වහන්සේ හම්බෙන්න කියලා අනිත් කෙනා ගාවට. කොහොම ගිහිල්ලා අර පුංචි හාමුදුරුවමක් ඉන්නවා වයස අවුරුදු 7යි. ආන් යාගාවෙන් කමටහන් ඉල්ල ගන්න කිව්වා කියලා පොඩි හාමුදුරුවෝ කෙනෙකුට පෙන්වුවා කමටහන් දෙන්න. ඊට පස්සේ කමටහන් ගණ්ඩායි මං ආවේ කියලා කිව්වහම හොඳයි. මං කියන දේ කරන්න පුළුවන් නම් මං කමටහන් දෙනවා. පුළුවන් මට කරන්න පුළුවන් කැමති දෙයක් කරන්න. ආන් අර පේන මඩවලට බැහැලා මඩ ටිකක් නාගෙන ආවොත් මං කමටහන් දෙනවා කිව්වා. කියලා එතන විශාල මඩවලක් පෙන්නවා. ඊට පස්සේ ඉතින් මෙයා මේ මඩවලට ගිහිල්ලා පැහැලා යනකොට සිවුර තෙමෙනකොටම දැන් ඇත්තටම යනවානේ එන්න එන්න කියලා කතා කරනවා. කතා කරලා ඊට පස්සේ බොහොම හොඳයි කියලා නිහතමානීකම කීකරුකම තමයි එයින් බැලුවේ. ධර්මයක් හොයන කෙනෙක් නිහතමානී විය යුතුයි, කීකරු විය යුතුයි. ඇත්තටම විමුක්තියක් හොයන මනසක්ද මෙයාට තියෙන නැද්ද තියෙන්නේ කියන එකයි මේ ගවේෂණය කළේ. ඇත්තටම නිවන් දකින්න ඕනෙකමයි තියෙන්නේ කියන එක දැනගත්තට පස්සේ පොඩි උපමාවක් දෙනවා. හිල් හයක් තියෙන හුඹහක් තියෙනවා. ඔය හිල් හයක් තියෙන හුඹහට තලගොයෙක් යනවා. ඒකෙන් තලගොය අල්ලන මනුස්සයා මොකද කරන්නේ? හිල් පහක් වහනවා. වහලා එක හිලකින් අත දාලා තලගොය අල්ල ගන්නවා කියලා මෙන්න මේ උපමාව කියලා කමටහනක් දුන්න දීලා භාවනා කරන්න කිව්වා. ඒ කියපු ක්‍රමයට උත්සාහවත් වුණා කුටිත හාමුදුරුවෝ. නොපෝ දිනකින් කුටිත හාමුදුරුවෝ උතුම් අරිහත්ත්වයට පත් වුණා. ඒකෙන් පෙන්වුවේ හිල් හයක් තියෙන හුඹහ වගේ තමයි කනබුන ආහාරයෙන් හැදුණු දෙමාපියන්ගේ ලේ ධාතුවෙන් සැකසුණු කැඩෙන බිඳෙන පළුදු වෙන සතර මහා ධාතුවෙන් හැදුණු මේ කය හුඹහ වගේ. හිල් හය වගේ තමයි ඇහැ කන දිවනාසය ශරීරය මනස. ඒකෙන් හිල් පහක් වහනවා වගේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික
අතහැරලා දාලා එකහිලකින් අත දානවා වගේ මන ආයතනේ හරහා උපදින 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 ධර්මතා ටික අල්ලගෙන තමයි බහින්න තින්නේ ඇතුළට. එතකොට ඒක හරහා තමයි මේ ඔක්කොම කරුණු ටික තියෙන්නේ. හරියට පොල් ගෙඩියක මදේ ගලවලා අයින් කරනවා වගේ මේ හිතේ තියෙන නිමිති ටික සම්පූර්ණ ගලවලා අයින් කළොත් මේ ආයතන ටිකම තියෙනවා. පිටතින් බැලුවාම මේ අවල් හාමුදුරුවෝ කියලා ලෝකය කතා කරයි. නමුත් එයාට මේ මමමයි කිය මම මේ මමයි කියන හැඟීමවත් නැහැ. සම්පූර්ණ හිස්. ඒ වගේ මේකෙනුත් මේ කතා කළේ මේ ස්පර්ශ ආයතන 6ම සම්පූර්ණ ශුන්‍යතාවයක් තියෙනවා. ස්පර්ශ ආයතන 6ම ඇති බවට ස්පර්ශ ආයතන 6ම තියෙන බවට ස්පර්ශ ආයතන 6ට නැමී පවතින මනසයි අපේ මේ තියෙන්නේ. අපිට ඒක තේරෙන්නේ හරියට ඇහැ සිහි කරනවා වගේමයි මම. ඇහැ තියෙනවා තියෙන ඇහැ මට දැනෙනවා වගේ පෙනෙන්නේ හිතට. දැකපු රූප තියෙනවා තියෙන රූපේ ගැනමයි මම හිතන්නේ වගේමයි මේ හිතට පෙන්වන්නේ. නමුත් හිතේ ගතිය මේ. එතකොට කන තියෙනවා තියෙන කනමයි මට තේරෙන්න වගේ තමයි හිතට තේරෙන්නේ. ඇත්තටම අහපු සද්ද ගැනයි සද්ද තියෙනවා අහපු සද්ද ගැනමයි මේ හිතන්නේ වගේමයි තේරෙන්නේ. ඒකයි පංච උපාදාන ස්කන්ධයක්. කාම භූමියේ ඉන්න කෙනාට පංච උපාදාන ස්කන්ධය ආයතන 12 ධාතු 18 තියෙනවා කියලා කියන්නේ. මනසක් එයාට මානසික අනුදිනුවක් පේන්නේ නැහැ. එයාට පේන්නේ මේ ආයතන ටික පරිහරණය කරනවා වගේම. නමුත් ධර්මයේ ඉගෙන ගත්තාම තමයි පෙන්වන්නේ පිටතින් තියෙන මෙහෙම ශුන්‍යතාවයක්. ඒ ශුන්‍යතාවයෙන් යුක්ත ආයතන ටිකට නැමී පවතින ওই මානසික දෝෂი කියන එක පෙන්වන්නේ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය දෙයක් දුක් දෙයක් රෝගයක් කුලක් හැටියට බලන්න කියලා කියන්නේ. ඇහැ සිහි කරන්න පුළුවන්කම ඇතිතාක් මම ජරා මරණය මිදිලා නැහැ නේද? ඇහැ සිහි කළා ඒක රස විඳගෙන මම ඔබලන්නේ. අනේ ඇහැ සිහි කරන්න පුළුවන්කම ඇතිතාක් මම ජරා මරණය මිදිලා නැහැ නේද? මේක ජරා මරණ වූ ධර්මයක් නේද? අනේ ඇහැ සිහි කරන්න පුළුවන් තාක් මම රෝගයෙන් මිදිලා නැහැ නේද? මේක මේ සිහි කරන්න පුළුවන් නිමිත්ත හරියට රෝගයක් පරිහරණය කරනවා වගේ නේද? ඒ වගේම කුමන හෝ රූපයක් සිහි කරනවා නම් අම්මගේ තාත්තා සහෝදරය කියලා හිතට රූපයක් සිහි කරන්න පුළුවන් නම් මෙබඳු ආකාරයට රූප සිහි කරන්න පුළුවන් තාක් මම ජරා මරණයන්ගෙන් මිදෙලා නැහැ නේද? මේ ජරා මරණ ධර්මයක් උපන්න නේද? එතකොට ඒක ජරා මරණයක් හැටියට සිහි කරන්නේ යා. මොකද එහෙම සිහි කරන්න පුළුවන් තාක් එයා ජරා මරණයන්ගෙන් මිදෙලා නැහැ. රෝග පීඩාවෙන් මිදෙලා නැහැ. ආබාධයන්ගෙන් බෙදෙන පළුදු වෙන ලෝකෙන් මිදිලා නැහැ. ඒ නිසා මේ මනසට උපදින මනසේ උපදින උපදින හැම නිමිත්තක්ම ඕගලන්ට ඒක තේරෙන්නේ නැහැ. මනස උපදින දේවල් කියලා කෙලින්ම ඇත්තටම ඉන්න කෙනෙක් ගැනම නාගිතා මුදුරෝ කියලා සිහි කරනකොටම සිහි කරන බව ඕගලන්ට තේරෙන්නේ නැහැ. බාහිර හිටපු ඉන්න දැක්ක බාහිර කෙනෙකු සිහි කරනවා වගේමයි පේන්නේ. එතකොට ඒක ඇත්තම වෙනවා. වෙලා නාගිත ඔහොම වුණාට මෙහෙම කෙනෙක්නේ මේ විදියට කියනවනේ මේ විදියට කරනවනේ කියලා හිතේ 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 ප්‍රපංච ගොඩනගනවා. නමුත් දැකපු රූපේ නිරුද්ධ වෙලා බොහෝ කල් ඇත් ඉදිරිපිටට ආවේ අනාත්ම රූපයක්. එතකොට නාගිත කියලා සිහි කරනකොටම ඒකේ ඇලියෙන් ගැටියෙන් දෙක දක්වා වර්ධනය වෙන්න නොදී මෙහෙම සිහි කරන්න පුළුවන් තාක් මම ජරා මරණයන්ගෙන් මිදිලා නැහැ නේද? මේ ජරා මරණ නිමිත්තක් නේද? ජරා මරණ ගෙනත් දෙන නිමිත්තක් නේද? මෙහෙම කෙනෙක් ගැන සිහි කරන්න පුළුවන් කම ඇති තාක් මම රෝගයෙන් මිදිලා නැහැ නේද? මේ රෝගයේ ස්වභාව කොට ඇති නිමිත්තක් නේද? මේ විදිහට මෙනෙහි කරන්න පුළුවන් නම් කැඩෙන බිඳෙන පළුදු වෙන දේ මම මිදිලා නැහැ නේද? එහෙනම් මේ කැඩෙන බිඳෙන පළුදු වෙන දී ගෙනත් දෙන නිමිත්තක් නේද කියලා අපිට සිහි වෙන දේ ගැන හිතන්න පුළුවන් නම් හිතනවා නම් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ ගියවිලා යනවා. අපිට වෙන්නේ අපිට ලෝකේ ඇත්තයි. ලෝකේ කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියලා කියන්නේ සැබෑවටම
ඇස්ති ඉදිරිපිටට කන ඉදිරිපිටට ආපු සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතුණු රූප ශබ්දාදී අරමුණු ටික නෙමෙයි ඒව නිරුද්ධ වෙලා බොහෝ කල මේ ඇති බවට ඔක්කොම එකතු කළ තණ්හාවෙන් හදපු පංච උපාදන ස්කන්ධ ලෝකයක් තියෙන්නේ මේ ලෝකයේ ඇතුලේ තමයි ගහ ගන්නවා බැන ගන්නවා මරා ගන්නවා කපා ගන්නවා කොට ගන්නවා කියලා හිත හිත සතර මහා ධාතුයේ ගනුදෙනු කරන්නේ තේරෙනවද කියන එක ඒ නිසා අපි මේ කරන්නේ බොහෝ කාලික සිට මේ හිත අපිව වංචා කරලා තියෙන්නේ මේ විඥානේ නැමැති මායාකාරයාගේ මායාවෙන් මිදෙන්න මේ උපායකුයි මේ කරන්නේ ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ මේ නැවත නැවත කියන්නේ ඒක තේරෙනවා නේද මේ ආයතන වල ශුන්්‍යතාවයේ හිස් බව අනිත්‍ය බව දුක් බව අනාත්ම ස්වභාවයේ ප්‍රත්‍ය නිසා හටගත් ආයතන ප්‍රත්‍ය නැති වුණු නැති වෙලා කියලා පෙන්වන්නේ එහෙනම් ඇති බවට සිහි කරන්න පුළුවන් නම් මේක හිතින්ම උපද්දලා හදාගත්ත දෙයක් නේද කියන එක සිහි කරන්න එක අතහරින්න කියන එක මිසක ඒක ඇතුළේ ඇලින් ගැටින් දෙකට යන්න එපා කියන එක කියන්නේ ඒකයි මේක මතක කළේ යම් කිසි කෙනෙක් ওই පංච උපාදාන ස්කන්ධ ලෝකේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ කියනකොට කෙනා කෙනාට නෑදෑයු ඇති බවට තේරෙන මනස ජීවත් වෙච්ච හිටපු ගම් ගෙවල් දොරවල් රටවල් තිබුණු ඇති බවට දැනෙන ඔය මනස දැනෙන ගතියට කියන්නේ ඔන්නෝය පංච උපාදාන ස්කන්ධයේ ඔය ගතිය අනිත්‍ය දෙයක් හැටියට බිඳින දෙයක් හැටියට පළුදු වෙන දෙයක් හැටියට රෝගයක් හැටියට කුලක් හැටියට ගඩක් හැටියට හිස් දෙයක් හැටියට ජරා මරණයක් හැටියට මෙනෙහි කර කර ඉන්න එතකොට ඒක ඇත්ත වෙලා ඒවට ඇලෙන ගැටෙන විදිහට මෙනෙහි කරන්නේ නැතුව ඒ අරමුණු ටික දකිනවා ඒව ඇති තාක් තමන් ජරා මරණ දුකෙන් නොමිදෙන නිසා ජරා මරණ දුකට පමුණුවන නිසා ඒ ජරා මරණ ධර්මය කැටියට දකිනවා තමයි ඔන්න ඕක තමයි අපි ඉඳගෙන එක තැනක ඉන්නකොට භවනා කරනවා කියලා කරන්න ඕනේ නමුත් ඒද අපිට සිහිය කියුණු මදි නම් සිහි කරනකොට සිහි කරන මනස සිහි කරන දේ මනස පිළිබඳ වූවා කියන දේ අල්ල ගැනීමත් අපිට අපහසුයි ඉච්චලට බාහිරට ඇදෙනවා අපිව ඒ නිසා තමයි අපි සමත නිමිත්ත ටිකක් හුරු පුරුදු කරන්න ඕනේ කියලා මතක් කරන්නේ සමත නිමිත්ත හුරු පුරුදු කළා මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ ඇලින්නේ ගැටෙන්නේ නැති විදිහට ඒ කියන්නේ සතුටු වෙලා යන්න හිතෙන එකදු නිමිත්තක්වත් තියන්න එපා අකමැති හිතිලා අමනාප වෙලා ගැටෙන්න පුළුවන් එකදු නිමිත්තක්වත් තියන්න එපා කෙනෙක්වත් ඉන්න බෑ මේ ස්පර්ශ ආයතන හයේ නෑ ඒ ඔක්කොම මනස පිළිබඳ වූ සිද්ධාන්තය ඒ බව සිහි කර කර සිහි කර කර සමුද්ද අර හේතු නැනේ නිදි නේද හරි අන්තිමට කියපු ටික මොකද්ද මම අන්තිමටම කියපු වචන මෙහෙ කරන්න කිව්වා එතකොට ඒ විදිහට මෙනෙහි කරන එකටයි නියම විදිහට භවනා කරනවා කියලා කියන්නේ අපි එතන අපහසු නම් තමයි කෙනෙකුට අපහසුයි ඒ නිසා තමයි සති නිමිත්තක හිත පිහිටුවාගෙන ආනාපාන සතිය හෝ බුදු ගුණ හෝ අසුභයේ මරණයේ මෛත්‍රිය කියන මේ කමඨහනක් වඩලා හිතේ හිතේ කතා කරන ගතිය හිත විසිරෙන ගතිය අඩු කරගන්න කියලා කියන්නේ සමතයකින් කරන්නේ හිතේ හිතේ කතා කරන ගතිය අඩු කරන එක හිත හරියට උද්දච්ච කුච්ච කියන්නේ අලු ගොඩකට පොල්ලෙන් ගැව්වාම අතකින් ගැව්වාම යම්සේ අලු ටික විසිරෙයිද ඒ වගේ හිත සම්පූර්ණයම විසිරීලා තියෙනවා හිත සම්පූර්ණයම
විසිරලා තියෙන්නේ. ඒ විසිරිච්ච ගතිය සම්පූර්ණ සංසිඳවන කමකන්නවා සමාධිය. ඒ චිත්ත ඒකාග්‍රතාවයේ තියෙනකොට සිහි කරන අරමුණට අරමුණ තීරණය කරන්න තරම් හොඳට ඉඩ කාලේ තියෙනවා. දැන් එහෙම එකකට ඉඩ නැහැ. සිහි කරනකොට මේක ඇත්ත වෙලා වැටිලා ඒකට හිතලත් ඉවරයි. ඒ තරම් ඒක ඇත්තම වෙන්නේ අපිට බොහෝ කාලයක් ඒ නිමිත්ත තුලම හැසිරලා තියෙනවා. ඒකේ වේගෙත් වැඩි. ඉතින් සමාධියෙන් අර අරමුණු උපදන වේගයත් අඩු කරනවා අරමුණු ප්‍රමාණයත් අඩු කරනවා. ඒ හින්දා සමත නිමිත්තත් අනිවාර්යයෙන්ම ආශේවනය කොට යුතුයි. ආශේවනය කරනවා කියන්නේ ඇසුරු කොට යුතුයි. එක තැනක ඉඳගෙන ඒ විදිහට මේ විදිහට අපිට හිතෙන ක්‍රමය වැරදි කියලාවත් හිතන මේ හිතෙන ක්‍රමය වැරදි. අපි කියමු පුද්ගලයෙක් කියලා හිතනකොට මේ පුද්ගලයෙක් කියලා හිතෙන ක්‍රමය වැරදිනේ. ඇස් ඉදිරි පිටට ආව මෙන්න මෙහෙම රූපයක්නේ කියලා පෙන්නන්න. තාම මේ සිහි වෙන නිමිත්ත අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා බලන්ද තීරණය කරන්ද ශක්තිය නැතිනම් අපිට වෙනවා සතිපට්ඨානෙ වඩන්න. සතිපට්ඨානෙ වඩන්නේ කොහොමද? කෙනෙක් කියලා සිහි වෙනකොටම නෑ, කෙනෙක් කියලා සිහි වෙන මේ සිහිවීම වැරදි. එතන තියෙන්නේ ඇස් ඉදිරි පිටට ආවේ කනබුන ආහාරයෙන් හදන මෙබඳු කොටස් ටිකක් නේද කියලා බලන්න වෙනවා. පුද්ගලයෙක් සත්වයක් සිහි වෙනකොටම මේ පුද්ගලයෙක් සත්වයක් සිහි වෙන දේ වැරදි නේද? අර අපිට පුළුවන් නම් ඇස් ඉදිරි පිටට ආවේ TV එකේ වගේ පෙනෙන වර්ණ සටහනක් නේ කියලා බලන්න පුළුවන් නම් එකත් කමක් නැහැ. එහෙම නැතිනම් එබඳු රූපේ පිහිටියේ මේ වගේ ආහාරෙන් හැදුණු කනබුන ආහාරෙන් හැදුණු කෙස්ලුම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු වගේ කුණුඹ කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහනක් ඇස් ඉදිරි පිටට ආවේ කියලා පෙන්වන්න පුළුවන්. නෑදෑයෙ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් කියලා සිහි වෙනකොටම නෑ, මේ සිහි කරන ක්‍රමය වැරදි කියලා එතන තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් නේ කියලා, මේ ක්‍රමය වැරදි, තියෙන්නේ මෙහෙම එකක් කියලා ඇත්ත පෙන්නනවා. මේක පිළිගන්නේ ඔහොම කායගත සති වඩනකොට වඩනකොට මේ පැත්ත ඇත්ත පෙන්නන්න කියලාවත් මෙහෙම යන්නේ නැතුව සිහි වෙන එකටම හිත තබලා මේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් රෝගයක් කුලක් හැටියට මනසේ උපදින නිමිත්තම තීරණය කරන්න පුළුවන් දවසක් එනවා. දැන් ක්‍රම දෙකක් කිව්වෙම තේරෙනවා නේද? කෙලින්ම මනසේ උපදින නිමිත්තටම මේ අනිත්‍ය වූ දෙයක් දුක් වූ දෙයක් රෝගයක් කුලක් ගඩක් උපන්නා කියලා ඒක ඇලෙන්න ගැටෙන්න නැති විදිහට ඒක තීරණය කරන්න පුළුවන් නම් ඍජුම මාර්ගය. එතකොට රූපයක් ගැන බලන්නවත් ඕනේ. එහෙම කරනකොට තමයි කන්නකොට සෝවාන් වෙනවා, සෝවාන් කෙනා එහෙම කරනවා සකදාගාමන, සකදාගාම කෙනා එහෙම කරනකොට අනාගාම වෙනවා. කියන්නේ මේ තියෙනවා 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 කියන ලෝකෙ ගැලවි ගැලවි යනවා කියන එක. යන්නේ යන්නේ ආයතනයෙන් ඇත්ත දකින්න, ඇත්ත දකින්න දකින්න හිතන්න පහසුයි. මේ විදිහට හිතන්න හිතන්න ආපහු ආයතන ටිකේ අනාත්ම ස්වභාවය දකින්න. එහෙම හිතන්න අපහසු කෙනා කරන්න ඕනේ දේ මොකද්ද? කෙනෙක් කියලා සිහි වුණු නෑ, මේ කෙනා කියලා සිහි වෙන ක්‍රමය වැරදි. හොඳට තේරුම් ගන්න. ඇයි වැරදි කියලා කියන්නේ? ඔප්පු කරලා පෙන්නනවා කායගත සතියෙන්. ඇස් ඉදිරි පිටට ආවේ මේ බඳු රූපයක් නේ. දැන් භාවනා කරන්ද දැන් මෙතන පස්සේ හවස කය භාගයක් ඇති මල් කඩන්ඩ කරන්ද අද දැඩිව භාවනා කරන්න ඕන. හරි, කිසි කෙනෙක් කොහොත් යන්න බෑ. මුකුත් වෙන වැඩක්ද මේ ශාලාවේ ඉන්න ඕනේ. මන්ද කුටියට ගිහලා අනිත් අතට එනවා. අර පොඩි අම්මදක කතා කරලා ටිකක් ඉඳගෙන අභ්‍යාස කරන්න ඕනේ, හුරු කරන්න ඕනේ. හිතට සිහි වෙන පුද්ගලයෝ ගත්තාම එක පුද්ගලයෙක්ව පිළිගන්න බෑ. අද හවස වෙනකම් හරිද? පිළිගන්න බෑ කියලා කිව්වේ කෙනෙක් සිහි වෙනකොට නෑ, මේ කෙනෙක් සිහි වෙන එක වැරදි. ඇයි? ඇස් ඉදිරි පිට ආවේ මේ බඳු රූපයක් නේ. මම අහවලාට මෙහෙම කිව්වා කියලා විස්තරත් එක්ක එන්නේ.
නැත්නම් යාළුවෝයි අපි කට්ටිය ස්කූලේ ගිය හැටි වැඩ කරපු හැටි ක්ලබ් එකකට ගිය හැටි ඕවා නෙන්නේ ඒ එකින් එක යාළුවා කියලා පිළිගන්න එක මේ පෙනෙන මේ ක්‍රමයේ වැරදි එහෙම යාළුවන්ගේ රූප නැහැ තමන්ම හිතට ඔප්පු කරලා පෙන්නනවා ඇයි එහෙම යාළුවන්ගේ රූප නැහැ කියන්නේ ඇත් ඉදිරිපිටට ආවේ මෙන්න මෙහෙම රූපයක් කියලා රූපික ආහාරපත්යෙන් හැදුනේ තියෙන කුණු පොකොටස් ටිකක් කුණු පොකොටස් වශයෙන් හෝ නැත්තම් කෙස්ලොම් නියද ධම්මස් කියන පටවි ධාතු කොටස් 20කින් පිටින් සරවකින් ආපෝ කොටස් 12කින් දවන තවන දිරවන ස්වභාවයේ තේජෝ කොටස් 4කින් හැම පිඹින්න හැකිනේ වායෝ කොටස් 6කින් හැදුණු රූප රූප මිටියක් ඇසුරු කරගෙන තිබුණු වර්ණ සටහනක් මේ ආවේ කියලා පෙන්නන මේ නිමිත්ත ඒකට තියනවා නේ මේ නිමිත්ත මෙහෙම කෙනෙක් කියලා හිතන එක වැරදි මෙහෙම එකක් තියෙන්නේ තේරණේද ආපහු ඔන්න ඒක ඒ එක නිමිත්තක් හිතද්දි තව එකක් හිතුනොත් මේ හිතපේක අතහැරලා අරකල්ල ගන්න යන්නේ අපි ඔය බල්ලු පැටවුන්ට කෑම දැම්මහම මේක කකයින තව තැනකට එකක් දැම්ම ටග් ගල අරක අතහැරලා අරකට යන්නේ ඒ වගේ යන්නේ මේ බලපු නිමිත්ත හොඳටම බහැර කළ ප්‍රතික්ෂේප කළ ඒක වැරදි කියන එක ඔප්පු කරවල ඉවරලා තමයි ගව නිමිත්තට යන්නේ ඒ විදිහට අරමුණු කීපයක්ම බලනවා බලල ඉවර වෙලා ආපහු සති නිමිති තබගෙන සිහියෙන් ආනාපාන සතිය ටිකක් වඩනවා ආනාපාන සතිය වඩලා හිතාමතා මේක නතර කළා එතකොට සිහි වෙච්ච අරමුණු තියෙනෝනේ ඒ අරමුණු වලින් එකක් ගන්නවා ආපහු යාළුවෙ කුසීහ වුණා මල්ලි සිහ වුණා නංගි සිහ වුණා නැන්ද සිහ වුණා ඔය අතර ඒගොල්ලෝ ගිය ගමන් බිමන් කියලා කතාවල් තමයි තියෙන්නේ ටීවී එකක තියෙන නිකම් පුද්ගලෙක් සිහ වෙන්නේ නැන්නේ අපිට සිහ වෙන්නේ කතාවක් නේ චිත්‍රපටියක් නේ නේද ඒ වගේ චිත්‍රපටි තියෙන්නේ ඔක්කොම අපිට ඈ ඒකෙදි අවශේෂ අචේතනික දේවල් අතහරින්න සවිඥානික සත්පුද්ගල භාවයේ නිමිති ටික විතරක් ගන්නවා දැන් අරගෙන බලන්නේ කොහොමද නංගි කියලා සිහි වෙච්ච එක ගන්නවා මේ නංගි කියලා සිහි වෙන සිහි කරපු ක්‍රමය වැරදි ඇයි වැරදි කියන්නේ තමම තමන්ගේ ප්‍රශ්න අහනවා ඇස් ඉදිරි පිටට ආවේ මෙන්න මේ රූපයක් නේ කිස්ද නංගි කියන්නේ හමුද නංගි කියන්නේ මස්ද ලීටිකද නහර වැල්ද හොටු ටිකද කබද අසුචි ටිකද කනබුන ආහාරයෙන් හැදුන ඒ රූප මිටි තින්නේ මෙහෙම දෙයක් නේ කියලා හොඳට ඔප්පු කරවනවා හොඳට පෙන්නනවා පෙන්නලා ඊට පස්සේ ගන්නවා මල්ලි මල්ලි කියලා සිහි මේ රූපේ මල්ලි කියලා සිහි කරන හිතන මේ ක්‍රමය වැරදි ඒ වැරදි කියන්නේ ඇස් ඉදිරි පිටටම මෙහෙම දෙයක් නේ කියලා හොඳට ඒ මල්ලි කියලා මට හිතුණට ඇත් ඉදිරි පිටරාවේ මෙහෙම දෙයක් කියලා ඔප්පු කරවනවා යාළුවේ සමන් නමත් එක්ක යන්නේ සමන් කියන යාළුවා සමන් කියන යාළුවා කියලා හිතෙන මේ ක්‍රමේ වැරදි එහෙම සමන්ගේ වූ රූප යාළුවේගේ වූ රූප කොහොමද තිබුණේ ඇයි එහෙම කියන්නේ තමන්ගේම ප්‍රශ්න අහනවා ඇත් ඉදිරි පිටට ආපු රූපේ පෙන්නනවා මෙන්න මෙහෙම එකක් ආවේ ඇත් ඉදිරි පිට මෙබඳු කුණප කොටස් ටිකක් පිහිටි තැනක පිහිටි වර්ණ සටහනක් ආවේ කියලා හැම වෙලාවෙම මේ පෙනෙන දේ ඇලින් ගැටින් දෙකට යනකම් ඇත්ත වෙන්න නොදී එහෙම අරමුණු ටිකක්ම පෙන්නුව හිතාමතාම පෙන්නපේක නතර කළා සති නිමිති ඉඳ තියලා හිත කොහර තැන දෙන්නේ නැහැ කියලා හොඳට ආනාපාන සතිය වඩනවා හරිද ආනාපාන සතිය වඩලා ඒත් හිත අහකට යනවා ආපහු දැන්නම් කොහාට යන්න දෙන්නේ කියලා හිතු වුමනාවෙම ආපහු තියාගන්නවා මේ වගේ විනාඩි 10ක් විතර හොඳට හිත එකඟ කරන්න උත්සාහවත් කරනවා උත්සාහවත් කරවලා ආයෙත් හිතාමතා නතර කළා ඔය ආනාපාන සතිය වඩන්න හදද්දි හිතේ හිතේ කතා කරපු දේවල් තියෙනවානේ ඒ විදිහටම නිමිත්ත දෙයක් අරගෙන මම ඉස්කෝලේ ගිය හැටි කියලා කියුණා ගැනු එතකොට මම උහු රූපයක් කොහෙවත් නැ මගේ උහු රූපයක් කොහෙවත් නැ මේ රූපේ මම කියලා හිතෙන එක වැරදි ඇයි වැරදි කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නියදත් හම්මස් නහර මේ වගේ කුණුපු කොටස් ටිකක් තියෙන තැනක පිටි වර්ණ සතහන කුයි ඇස් ඉදිරි පිටට ආවේ කියලා ඇස් ඉදිරි පිටට ආපු රූපේ මේ බඳු එකක් මිසක මගේ උහු රූපයක් තිබිලා නැ කොහෙවත්
ආධ්‍යාත්මික රූපේ තේ විදිහට බහැර කරනවා. තේරෙන නේද? බාහිර නංගි කෙනෙක් මල්ලි කෙනෙක් යාළුවෙක් රූපවල හිටියේ නැහැ වගේ මේ රූපවල මම කියලා හිටියෙත් නැහැ. අජත්තම් වා බහිද්දව අජත්ත බහිද්දව මේ දෙකම වාරු මාරුට අරගෙන හිතනවා හිතවලනවා. සමත නිමිත්ත ඇසුරු කරනවා. සමත නිමිත්ත ඇසුරු කරනවා හිතනවා. අද දවසේ හවස් වෙනකම්ම පුළුවන් තරම් ධෛර්යය දාන්න මේ හිතට එන පුද්ගල නිමිති ටික ප්‍රතික්ෂේප කරන හැටි ඉගෙන ගන්න. තේරෙනවද? අද ගිලම්පත නැහැ. හරිද? තේ හදන්න කාලයක් නැහැ. තේ හදන්න යන්න එපා කිසිම කෙනෙකු කුස්සියට. තේ බිව්වා. දැන් මේ වෙලාවේ ඉඳලා තැන් තැන් වල කොහොත් යන්න බෑ ගලෙත් බෑ තැන් තැන් වල ඉඳගත්ත මේ ශාලාවෙම සති නිමිත්තේම හිත තබාගෙන අපහසු නම් නැගිටින්න සීයම සක්මන් කරන්න පුළුවන් මේ ශාලාව වටේම ඔය ඉතරහා ටිකේ සක්මන් කරනවා සක්මන් කරනකොටත් මේ කය මම කියන හැඟීම මේ කය මම කියලා පිනෙන එක වැරදි නේද මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් මේ කනබුන ආහාරෙන්නේ කියලා කයට නැඹුරු වෙලා කය ගැන මෙනෙහි කරන්නේ මේ මෙනෙහි කරන්නේ මේ කය මම කියන නිමිත්තෙන් මිදෙන්න මේ පංච උපාදාන ස්කන්ධේ පිළිසිඳ දකින්න ඒ උපාදාන කරගෙන මම කියලා උපාදාන කරගෙන ඉන්න කෙලෙසේ අතහරින්න මේ කරන්නේ ඒ විදිහට හොඳයි තෙරුවන් සරණයි.